ඔබ දවසක් වේවා ආදර අම්මේ තාත්ති දුවේ. අද මම කැමති ඔබත් එක්ක වෙලා ගන්නට. අපි ගොඩාක් වෙලාවට අපේ ජීවිතය තුළ කනස්සල්ලට පත් වෙන දෙයක් ගැන. ඒ තමයි අපි බොහෝ වෙලාවට ජීවත් වෙන්නේ ඔබ මම ඇතුළු අපි හැමෝම අපිව ජීවත් කරවන බලවේගය තමයි අපේ අතීතය කියලා කියන එක. Our past life, past experiences, අපේ අතීතය අපිට අපේ තියෙන මේ වර්තමානයේ නැති කරලා දානවා. අපේ තියෙන හෙට දවස නැති කරලා දානවා. මොකද අපි ගොඩාක් කැමති විශේෂයෙන්ම අතීතය තුළ අපිට වැරද්දක් සිදු වුණා නම්, අතීතය තුළ අපිට අසාධාරණයක් සිදු වුණා නම්, අතීතය තුළ අපිට කවුරු හරි සමාව දුන්නේ නැත්නම්, අතීතය තුළ කවුරු හරි අපිව ඇදලා බිමට දැම්මනම්, අපිව බින්දුවට දැම්මනම්, එන්න ඒ වගේ තැන්වලදී අපි මොනවද කරන්නේ? ඒ අත්දැකීම් මතක් කර කර ජීවත් කරනවා. මතක් කර කර ඒවා අපි ජීවත් කරනවා. ඉතින් එතනින් ඉදිරියට යන්නට අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ අම්මේ තාත්තේ දෙවියනේ. අපිව එතන ස්ටක් වෙන්නට පටන් ගන්නවා. අපිව එතනින් එහාට අපිට යන්න බෑ. හරිය නිකන් පල් වෙන එක තැන පල් වෙන පොකුණක් වගේ බවට පත් වෙනවා. අපි දන්නවා එක තැන තියෙන පොකුණ ගලන්නේ නැහැ. එකම තැන තියෙනවා. එතන මදුරුව වෝ වෙනවා. මඩ එන්න පටන් ගන්නවා. ඒ වගේම ඒක දිහා කවුරුත් බලන්නේ නැහැ. පල් වෙන්න පටන් ගන්නකොට එතන දුගඳ ගහන්න පටන් ගන්නවා. එතන කිසිම ඇට්‍රැක්ෂන් එකක් අනිත් අය ඒ දිහා බලන්නේ නැති බව ඇති වෙන්න හැංගෙන්නට පටන් ගන්නවා. රත්තරන් අම්මේ තාත්ති දුවේ පුතේ. ඉතින් ඒක නිසා එවැනි අත්දැකීමකින් අපිට මිදෙන්නට පුළුවන් එකම එක දෙයයි තියෙන කරන්නට. අතීතයට සමුදෙන්නට. අද දවසේ කරදර, අද දවසර සෑහේ කියන ඒ දවසට සමුන් දීලා ඊළඟ දවස පටන් ගන්න පුළුවන්. රාත්‍රියට නිින්දර යන්නට ඉස්සෙල්ලා එදා දවසේදී අපිට ඇතිවෙච්ච හිත වේදනාවන්, අපහසුතාවයන් සමාව දෙන්න තියෙන පුද්ගලයෝ, සමාව ඉල්ල ගන්න තියෙන පුද්ගලයෝ, අපිට වෙච්ච එහෙම නැත්නම් නොතේරුම් ගැනීම, මේ හැම දෙයක්ම අපිට පුළුවන් නම් ස්වාමින් වහන්සේගේ දෝතට බාර දීලා උන්වහන්සේ හැම වෙලාවෙම අද්දක ඇරගෙන බලාගෙන ඉන්න අපි දෙය. අපි මොනවද ඒ අතට දාන්නේ කියලා. උන්වහන්සේ නිරන්තරයෙන්ම කියනවානේ, වෙහෙස වෙන බර උසුලන සියල්ලෙනි මා වෙතට එන්න. මම ඔබට සැනසීමක් දෙන්නම් කියලා කියනවානේ. එහෙම කියද්දි ඇයි අපි අපේ වෙහෙස, අපේ බර අපි කර තියාගෙන යන්නේ? ඇයි අපි දුක් විඳින්නේ? ඇයි අපරාධේ අපරාධේ ඇයි අපි මේ ආකාරයට ජීවත් වෙන්නේ? පතරන් අම්මේ තාත්තේ දුවේ පුතේ. ඉතින් මම මේ කතා කරන දේ මටත් අදාළයි කියලා මම කියන්නේ මටත් එක්කම කියලා. ඉතින් ඒක නිසා අපි සුදු ස්වාමින් වහන්සේ තුල බලාපොරොත්තු ජීවිතයක් ගත කරන්නේ. ඉතින් උන්වහන්සේගේ ඇඟ ඉල්ලමු. උන්වහන්සේට බාර දෙමු. ඔබට බාරයි ස්වාමිනේ මගේ අතීතය, මගේ වර්තමානයේ උන්වහන්සේට බාරයි. මම මේ දෙක, මගේ අනාගතයේ උන්වහන්සේට බාරයි. මේ දෙක ගැන මම කරදර වෙන්නේ නැහැ ස්වාමිනේ. මගේ වර්තමානයේ උන්වහන්සේ බාර ගන්න සුදු ස්වාමිනේ. මගේ වර්තමානයේට අලුත් අර්ථයක් දෙන්න සුදු ස්වාමිනේ. මං හරි ආසයි ස්වාමිනේ සන්තෝෂෙන් ජීවත් වෙන්නට. ඉතින් ඒක නිසා ඒ මගේ අතීත අත්දැකීම් තුලේ මාව මුදවන්න සුදු ස්වාමිනේ. මගේ හදවතට සැනසීම වෙන්න, මාව සුවපත් කරන්න, මාව නිදහස් කරන්න, ඒ දේ තුල හදවතේ සතුට හැමදාම රඳව ගන්නට මට උවහන්සේගේ සෙනෙහස දෙන්න ස්වාමිනේ. උවහන්සේගේ කරුණාව මට දෙන්න සුදු ස්වාමිනේ. ඒ සිනහවෙන් හදවතින්ම නැගෙන සිනහව ලෝකයේත් එක්ක බෙදා ගන්න මගේ වර්තමානයේ මාව, මගේ වර්තමානයේදී මාව ආශිර්වාද කරන්න සුදු ස්වාමිනේ. ගත වෙන හැම මොහොතක්ම ඔබ වහන්සේටම බාරයි ස්වාමිනේ. ජේසුස් පිහිටයි.